අයිබෝන් සත්‍ය අපක්ෂපාතී මැදිස්ත ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සිත ටීවී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි ආරම්භ කිරීමට සූදානම් වන්නේ ලෝපුරා සීලම කිතුනුවන් මේවන විට සූදානමින් ඉන්නවා අසිරිමත් නත්තල සැමරීමට අප සූදානම් මේ සම්බන්ධයෙන් විශේෂ වැඩසටහන් රසක් සිත ටීවී සංවිධානය කර තිබෙනවා සජීවී වැඩසටහන් අද රාත්‍රියේ සිට ඒ සීලම වැඩසටහන් ඔබ වෙත ගෙන එන්නට අසිරිමත් නත්තල උදාවීමට තව ඉතිරි වී තිබෙන්නේ හෝරා කිහිපයයි නත්තල් දින විශේෂ දිව්‍ය පූජාව සිත ටීවී ඔස්සේ රාත්‍රී 11:45 සිට අපි ඔබ වෙත ගෙනීමට සූදානම් අවිසාවෙල්ල රුවන්වැල්ල සහ කොස්ගම පොලිස් බල ප්‍රදේශ හුදකලා කිරීමට අද තීරණය කළා ඉදිරි වසර කළුවර නැහැ ඇමති බන්දුල කියද්දී වෙළඳ ඇමති විහිළුකාරයෙක් බවට පත් වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කළා මේ අතුරු තවත් පුවත් බොහොමයක් අප සතුවේ රැඳෙන්න අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ ප්‍රථම නවදහනේ දේශීය පුවත් වෙත අසිරිමත් නත්තල උදාවීමට තවත් ඉතිරි වී ඇත්තේ හෝරා කිහිපයක් පමණයි මෙවර නත්තල කිතුණු බැතිමතුන්ට සැමරීමට සිදුව තිබෙන්නේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුවයි උඳුප් සීතලත් සමග ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තිය සමරන අසිරිමත් නත්තල උදාවීමට ඇත්තේ තවත් හෝරා කිහිපයක් පමණයි. ලෝකයට සාමයේ පණිවිඩය රැගෙන ආ ජේසු බිලිදාගේ උපත මෙවර කිතුරුවන්ටත් සමරන්න වී තිබෙන්නේ දැඩි සෞඛ්‍ය නීති රීතීන් වලට අනුකූලවයි. විචිත්‍රත්වය හා බැඳුණු නත්තලේ සංස්කෘතිකාංගවලට වගේම විවිධ උත්සව සැණකෙළිවලට සුවිශේෂී ස්ථානයක් හිමි වුවත් කොරෝනා වෛරසයේ මේ සියල්ල හුදකලා කරමින් පෞලේ සමාජිකින්ට පමණක් නත්තල සීමා කර තිබෙන්නේ වෙනදා නත්තලේ තිබුණු අසිරිය ලෝකයෙන් සොරා ගනිමින් පෞතින තත්වයේ හමුවේ නත්තල සැමරිය යුතු ආකාරය පිළිබඳව කොළඹ අගරදගුරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන් මෙලෙස පැහැදිලි කළා රජය සහ සෞඛ්‍ය අංශ අපට ලබා දී ඇති සෞඛ්‍ය උපදේශවලට අනුව ඉතා චාම් ලෙස මේ අවස්ථාව ගත කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා ඒ අනුව හුදකලා කර නැති ප්‍රදේශවල වරකට 50ට නොවැඩි පිරිසක් සමග නත්තල් දේව මෙහෙය නිරෝධායන නීති රීති වලට අනුව සිදු කිරීමට පියතුමන්ලාට අවසර දීලා තියෙනවා නත්තල් රාත්‍රියේ මැදේම රාත්‍රී දේව මෙහෙය දෙසැම්බර් මාස 24 වෙනිදා සවස 6 සිට පෑයෙන් පෑට සුළු පිරිසකට පමණ පවත්වමින් මේ වැඩපිළිවෙලට සහයෝගය දෙන්න ලෙස මම බස්නාහිර පළාතේ එනම් කොළඹ අගරදගුරු පදවියේ සිටින කතෝලික පියතුමන්ලාට උපදෙස් දීලා තියෙනවා. මැදේම රාත්‍රී නත්තල් දේව මෙහෙයන් සිංහල දෙමළ ඉංග්‍රීසි සහ යන භාෂා තුනෙන්ම ශ්‍රී ලංකාවේ සිටින වතිකානු තානාපති රදගුරුතුමන් සහ මගේ සහායක රදගුරුතුමන්ලාත් රූපවාහිනිය ඔස්සේ සජීවීව විවිධ රූපවාහිනී නාලිකා ඔස්සේ විකාශනය කරනවා. නත්තල් දින උදේ පවා දිව්‍ය පූජා සජීවීව විකාශනය වෙනවා නිවෙස්වල සිට ඊට සම්බන්ධ වෙන්නට ඔබට හැකියාව තිබෙනවා චාම් විදියට ආධ්‍යාත්මික පැත්තෙන් බලලා කටයුතු කරන්න ගෙදර නත්තල් ගහක් හදාගත්තර කමක් නැහැ ගවලෙනක් හදාගත්තර කමක් නැහැ ඒක වටේ පවුලේ අය විතරක් ඒ කටයුතු කරන්න කියලා මම ඉල්ලා සිටිනවා මේ අතර අසිරිමත් නත්තල වෙනුවෙන් සියත ටීවී අප නාලිකාව විශේෂ වැඩසටහන් රසක් කිතුන ඔබ වෙනුවෙන් ගෙන ඒමට මෙවන විටත් සූදානම්ෙන් සිටිනවා අලාවත පදවිය බහර රදගුරු දේවශ්‍රී වැලන්ස් මෙන්ඩිස් හිමිපාණන්ගේ ආශිර්වාදය සහිතව අලාවත කාර්මෙල් මාතා ආසන දෙව්මැදුරේ සිට නත්තල් ගීතිකා වැඩසටහන අද රාත්‍රියේ 10:15 සිට සියත ටීවී ඔස්සේ විකාශය කිරීමට නියමිතයි අසිරිමත් නත්තල උදාවීමට පෙර සිදු කෙරෙන විශේෂ රාත්‍රී දේව මෙහෙය රාත්‍රී 11:45ට ආරම්භ වන්නේ හලාවත කාමෙල් මාතා ආසන දෙව්මැදුරේ ඩිලන් මේරියස් පියතුමන්ගේ මූලිකත්වයෙන්
මෙම සුවිශේෂී දේවමෙහෙය රාත්‍රී 11:45 සිට සජීවීව ඔබ වෙත තිළන කිරීමට සියත ටීවී අප සූදානම්. සෞඛ්‍ය තත්ත්වය මත, සෞඛ්‍ය ආරක්ෂක හේතුන් මත සිළු දිනාටම දෙවමැදුරට පැමිණලා දිව්‍යයාගයට සහභාගී වෙන්නට අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ අනේ නිසා තමයි අපි කල්පනා කරුවේ මේ වගේ අවස්ථාවක් ජනතාවට උදා කරලා දෙන්න. ඒ නිසා සිළු දිනාටම මම ආරාධනා කර සිටිනවා ඉතාමත්ම කරුණාවෙන් තමන්ගේ නිවෙස්වල සිට තමන්ගේ පවුල් සමග එකතු වන්න, ඒකාත්මික වන්න යාඥා කරන්න. ප්‍රියාදර සහෝදර සහෝදරියනි 2020 වසරේ නත්තල් මංගල්‍ය වෙනුවෙන් පැවැත්වෙන මධ්‍යම රාත්‍රී දිව්‍ය පූජාව සියත ටීවී අනුග්‍රහයෙන් සජීවීව රාත්‍රී 11:45ට හලාවත රාජගුරු ප්‍රසාදින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් හලාවත කාර්මෙල් දේව මාතා ආසන දෙව් මැදුරේ සිට විකාශනය කෙරෙනවා. රටේ වත්මන් තත්ත්වය වඩාත් සැලකිල්ලටගෙන ඔබේම නිවසේ සිට පවුලක් හැටියට මේ අවස්ථාවට සහභාගී වෙන්නට ඔබට ගෞරවයෙන් ආරාධනා කරනවා. ජේසු පිහිටයි. බෙත්ලෙහිමේ කුඩා ගවලෙනක සිදු වූ ඒ අසිරිමත් උපත සමග ලොවට සාමේ පණිවිඩයගෙන ආ මනුෂ්‍යත්වයේ දැත් විදහාලු උදාවන්නා වූ අසිරිමත් නත්තල සහෝදර කිතුණුවනි ඔබටත් රටේ සීලු ජනතාවටත් මුළු මහත් ලෝකවාසීන්ටත් නිරෝගීවත් සාමය සතුට පිරි සුබ නත්තලක්ම වේවායි වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලයේ ගරු සභාපතිතුමන් ප්‍රමුඛ අප සියලු දෙනා ඊත සිතින් යුතුව ප්‍රාර්ථනා කර සිටිනවා. මේ අතර පොලිස් ප්‍රතිවරයාගේ උපදෙස් පරිදි කතෝලික දේවස්ථාන ඇතුළු සියලු දේවස්ථානවල ආරක්ෂාවට විශේෂ වැඩපිළිවෙලක් ප්‍රයත්න කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. තවත් පැය කිහිපයකින් අසිරිමත් නත්තල උදා වීම නියමිතව තිබෙනවා. ඒ නිසා විශේෂයෙන්ම කතෝලික පල්ලි අනිකුත් දේවස්ථාන ආශ්‍රිතව ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙසට අද දින සවස පොලිස්පතිතුමා විසින් විශේෂ නියෝගයක් අනිකුත් කරනු ලැබුවා. විශේෂයෙන්ම කොට්ටාෂ භාර පොලිස් අධිකාරිවරුන්, ඒ වගේම පොලිස් ස්ථාන භාර සහකාර පොලිස් අධිකාරිවරුන් සහ පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත මේ නියෝගය අනිකුත් කරනු ලැබුවා. අදාළ කතෝලික පල්ලි හෝ දේවස්ථානවල පියතුමන් පූජකතුමන් හමු වී ඒ පිළිබඳව සාකච්ඡා කර මෙම විශේෂ ආරක්ෂක වැඩපිළිවෙල අද දිනේත් එවැගේම හෙට දිනේත් අඛණ්ඩව යොදන ලෙසට පොලිස්පති විසින් උපදෙස් ලබා දී තිබෙනවා. එවැගේම මේ සම්බන්ධයෙන් නිරන්තරයෙන් පොලිස් මූලස්ථානය මගින්ද අධීක්ෂණය කිරීමට නියමිතව තිබෙනවා. පසුගියදා කොවිඩ් 19 වෛරසය ආසාදිනේ වූ බවට තහවුරු වූ අග්‍රපතන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ පක්ෂ සමාජිකත්වය අත්හිටුවා තිබෙනවා. එමෙන්ම අදාළ රැස්වීමට සහභාගී වූ තවත් නාගරික මන්ත්‍රීවරයෙකුට කොවිඩ් 19 ආසාදිනී වී ඇති බවටයි අද දින තහවුරු වුණේ. මේ අතර අවිස්සාවෙල්ල, කොස්ගම සහ රුවන්වැල්ල යන පොලිස් බල ප්‍රදේශවලට අද පසුරු 2 සිට හුදකලා කිරීමට තීරණය කර තිබෙනවා. රටතුල පැතිර යමින් පවතින කොවිඩ් 19 වෛරස් වසංගතයේ හමුවේ අවිස්සාවෙල්ල, කොස්ගම හා රුවන්වැල්ල පොලිස් වසම් අද පස්වරු 2 සිට හුදකලා ප්‍රදේශ වශයෙන් නම් කෙරුණා. එසේම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන්ද කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම හමුවේ ත්‍රිකුණාමලය අබේපුර ග්‍රාම නිලධාරී වසම හා දිනනගර ග්‍රාම නිලධාරී වසම අද පෙරවරු 6 සිට හුදකලා කිරුණු බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ. පවතින තත්ත්වයේ හමුවේ රට තුළ නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට මෙතෙක් තීරණය කරනු නොමැති බවද යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා. ඊයේ දිනේදීත් යම් කිසි අසත්‍ය WhatsApp ප්‍රවෘත්තියක් රට පුරාවට යන්න ගත්ත මේ නිරෝධායන ඇඳිරි නීතිය අද මධ්‍යම රාත්‍රියේ සිට පනවනවා කියලා මේක සම්පූර්ණ අසත්‍ය ප්‍රචාරයක් ඊයේ දිනේදී මේ ආකාරයෙන් ප්‍රචාරය කළා තිබුණේ. යම් යම් පාර්ශවයන් සිටිනවා මේ දේවල් කරන. නමුත් මෙසේ නිරෝධායන ඇඳිරි නීතියක් පැනවීමට මේ අවස්ථාවට කිසිදු බලාපොරොත්තුවක් නැහැ. විශේෂයෙන් බස්නාහිර පළාතේ වෙනත් ප්‍රදේශවලට යන්න ගියොත් යම් කිසි ආකාරයකින් හෝ මේ ආකාරයෙන් කොවිඩ් පැතිරීමට හැකියාවක් තිබෙනවා. මන්ද පසුගිය දින 3 දීම බස්නාහිර පළාතෙන් මෙසේ පිටත් වන ප්‍රධාන මාර්ග 4ක් යොමු කරමින් අපි ඇන්ටිජන් පරීක්ෂණ කරද්දී 17 දෙනෙක් මේ ආකාරයෙන් කොවිඩ් ආසාදිතයන් වාර්තා වූ මේ කොවිඩ් ආසාදිතයන් නොදන්න කමින් මේ ආකාරයෙන් පිට පළාත් වලට ගියා නම් පොකුරු 17ක් වුණත් පැනලා ගින්න අවස්ථාවක් තිබුණා. ඒකෙ හින්දා අපි තාමත් ඕන කමින් ඉඳා සිටිනවා මේ අවස්ථාවේදී වෙනත් ප්‍රදේශ වලට ගමන් කිරීමෙන් වැළකීලා ඉන්න ස්ථානයක සිටීම වඩාත් වැදගත් වෙයි කියලා.
නිරෝධායන උපදෙස් වලට පටහැනිව කටයුතු කරමින් දේශපාලන රැස්වීම ගණනාවකට සහභාගී වී කොවිඩ් ආසාදිතක ඔබට තහවුරු වූ ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපති කදිර සෙල්වම් මහතාගේ පක්ෂ සමාජිකත්වය අද දින සිට తాවකාලිකව අත්හිටුවා ඔහුට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා PCR කරලා අපිට නොදින් තම මේක උදා උත්තරේ වෙලා තිබ්බේ මේ ඉන්න ගොඩක් මේ ප්‍රශ්න වෙලා තියෙනවා ඒ ඉන්න අපි පක්ෂ සමාජිකත්වය අපි පක්ෂ මාලේකම් පසුගියදා පැවති මෙම රැස්වීම සඳහා සහභාගී වූ හැටන් දික්කෝවේ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකුටද COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. මේ අතර COVID-19 වෛරසය ආසාදනය වී පසුගියදා මිය ගිය පුද්ගලයෙකුගේ මෘතදේහයක් කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ ශීතකරණයක් තුල තැන්පත් කර තිබූ අතර අද එම දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කෙරුණා. ඒ ජාත්‍යන්තර නිරෝධායන නීති රීතීන්ට අනුකූලවයි. දේහය ආදාහනය කිරීම දැඩි පොලිස් ආරක්ෂාවක් මැදේ සිදු කෙරුණු බවයි අප වාර්තාකරු සඳහන් කළේ. කොවිඩ් වෛරසය ආසාදනය වී සිදු වූ තවත් මරණයක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී තහවුරු වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවද 184 දක්වා ඉහළ ගොස් තිබෙනවා. සීතාවක අපනයන සැකසුම් කලාපයේ පුද්ගලින් 103 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවයි තහවුරු වී තිබෙන්නේ. මේ අතර පවතින COVID-19 වසංගතය පිළිබඳවත් රෝග ව්‍යාප්තිය හා එය වැළැක්වීමට ගත යුතු ක්‍රමවේදයන් පිළිබඳවත් දිවයින පුරා පිහිටි ආර්ථික මධ්‍යස්ථානවල කළමනාකාරවරුන් දැනුවත් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්‍යාරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී විශේෂ හමුවක් පැවැත්ුණා. මෙහිදී මෙම මාර්ගෝපදේශන මාලාව ක්‍රියාත්මක කරන ලෙසට හා අධීක්ෂණය කරන ලෙසටත් සෞඛ්‍ය අමාත්‍යවරිය ආර්ථික මධ්‍යස්ථානවල කළමනාකාරවරුන්ගෙන් ඉල්ලා සිටියා. මේ අතර බ්‍රිතාන්‍යයේ පැතිරමින් පවතින කොවිඩ් වෛරසයේ නව ප්‍රභේදය සම්බන්ධයෙන් වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවිර මහතා මෙලෙස අදහස් පළ කළා. මේ වෛරසයේ ප්‍රභේද හඳුනා ගැනීම සඳහා යම් කිසි විදියකින් ජාන විද්‍යාත්මක විශ්ලේෂණය සිදු කරන්න ඕන. ඒ සඳහා අපේ රට තුළ අවශ්‍ය පහසුකම් තියෙනවා. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මේ ජාන විශ්ලේෂණය සිදු කර තියෙනවා. ඒ සඳහා අපිට ඒ තියෙන පහසුකම් ප්‍රමාණවත් එහෙම නැති වුණත් මේ වගේ අවස්ථාවලදී අපි සිදු කරන බොහෝ වෙලාවට සිදු කරන්නේ වෙනත් ඒ පහසුකම් තියෙන විදේශීය විශ්වවිද්‍යාලයක් හෝ විදේශීය රසායනාගාරයක් සමග යම් කිසි විදියකින් සහයෝගයෙන් ඒකට සිදු කිරීම. ඒ නිසා මේ අපේ රටේ ඇතිවෙන වෛරසවල ප්‍රභේද හඳුනා ගැනීම සඳහා අවශ්‍ය පරීක්ෂණ සිදු කිරීමේ බාධාවක් නැහැ. එය අවශ්‍ය වේලාවට අවශ්‍ය පරිදි අපිට සිදු කිරීමේ හැකියාව තියෙනවා. දෙවනගල පූජා භූමියට අයත් භූමියේ මැනුම් කටයුතු පිළිබඳ දැනුවත් කිරීමේ සාකච්ඡාවක් අද අරණායක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්ුණා. මෙම සාකච්ඡාව අතර ඉතා උණුසුම් තත්ත්වයක්ද හටගත්තා. දෙවනගල පූජා භූමියට අයත් ප්‍රදේශයක ප්‍රේරණ කලාපයක් ඇති කිරීමට අවශ්‍ය භූමි සකස් කිරීම සඳහා වන සාකච්ඡාවක් අද සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ ප්‍රධානත්වයෙන් සහ නිලධාරීන් මෙන්ම ප්‍රදේශවාසීන්ගේ සහභාගිත්වයෙන් අරණායක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්ුණා. මේක අවුරුදු තුනකට ඉඳලාදී රැවටුණා රැවටුණා සාකච්ඡාව පැවැත්වෙන අවස්ථාවේ අරණායක ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු සියදහස් පළ කරමින් සිටින අතරතුර එම ස්ථානයට පැමිණි විහාරාධිකාරී පූජ්‍ය මැදිරිගිරිය පුණ්‍යසාර හිමියන් මෙලෙස එම මන්ත්‍රීවරයාට සිය විරෝධය පළ කිරීමත් සමග එම අවස්ථාවේ උණුසුම් තත්ත්වයක් හටගත්තා. අවස්ථාවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා සිය සමීපයටගෙන සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා මන්ත්‍රීවරයාගේ කොළරේන් අල්ලා යමක් පවසන ආකාරය මෙලෙස කැමරා කාචයේ සටහන් වුණා. එමුණුසුම් තත්ත්වය සමග සාකච්ඡාව නතර කර දැමීමට සිදු වූ අතර තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසියටද මැදිහත් වීමට සිදු වුණා.
කෝටේ මාදිවල ඊයම්පොරුව ගංගාතිලක විහාරයේ ඉදිකෙරුණු අපවත්ති වදාළ පූජ්‍ය අලුත්නුවර සුමනතිස්ස නාහිම්පාණන්ගේ අනුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිරාවරණය කළා. කෝට්ටේ මාදිවිල ඊයම්පෝරුව ගංගාතිලක විහාරයේ ඉදිකෙරුණු අපවත්‍රි වාදාල පූජ්‍ය අලුත්නුවර සුමනතිස්ස නාහිමි අනුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ පස්වරුවේ නිරාවරණය කිරීම සිදු කළා. මෙම අවස්ථාවට මහා සංඝරත්නය සහ අමාත්‍ය සරත් වීරසේකර මහතා ඇතුළු විහාරස්ථානවල දායක දායිකාවන් පිරිසක් එක්ව සිටියා. මේ අතර හොරණ කුරුඳුවත්ත මහා විහාරාධිපති සුවසර්ණ සෞඛ්‍ය අරමුදලේ උපදේශක පූජ්‍ය උඩුගල්මුටේ සිරිවිමල නාහිමිපාණන් වහන්සේගේ මගපෙන්වීමෙන් සහ පරිත්‍යාගශීලීන්ගේ දායකත්වයෙන් මිලදීගත් නව PCR යන්ත්‍රය නිලවශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත බහර දීම පසුගියදා ජනාධිපති කාර්යාලයේදී සිදු වුණා. නව PCR යන්ත්‍රය දිස්ත්‍රික්කයේ අවශ්‍යතාවය උදෙසා කලුතර සෞඛ්‍ය විද්‍යායතනයේ ස්ථාපනය කරන බවයි ජනාධිපති මාධ්‍යංශය පවසන්නේ. මෙම අවස්ථාවට අමාත්‍ය රෝහිත අබේ ගුණවර්ධන රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර යන මහත්වරුන් දෙක්ව සිටියා. කොරෝනා පැණියට මුවාවි ගුණාත්මක එන්නත් ජනතාවට ලබා නොදීමට රජය කටයුතු කරන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරනවා. ඒ රත්ගම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමි. සමගී ජනබලවේගයේ ගමින් ගමට දොරින් දොරට වැඩසටහනට සමගාමීව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වූ ජන හමුවක් රත්කම ප්‍රදේශයේදී පැවැත්ුණා. අපේ රටත් ලෝකයක් COVID-19 වෙලා ගන්නා වූ අතරතුර මට පේනවා තවත් භයානක රෝගයක් තිබෙනවා මේ ආණ්ඩුවට. අරක COVID-19 මේගොල්ලන්ට හැදිලා තියෙනවා බලය 19. පුදුම කෑදරකමක් බලයට තියෙන. බලෙන් මත්වෙච්ච මේ රජයට තියෙනවා දැන් පවර 19 කියන ලොකු ලෙඩේ. මං හිතනවා ඔක්කොටම ඉස්සෙල්ලා ආණ්ඩුවටත් ගහන්න ඕනේ එන්නත. මොකද්ද යන එන්නත? දුන්නු පොරොන්දු මතක් වෙන එන්නත. ඒ සියලු දේම අමතක වෙලා තියෙනවා. ඊළඟට ගහන්න ඕන තවත් එන්නත. ජනතා දුක තේරෙන එන්නත. දැන් ජනතා දුක තේරෙන්නේ නැහැ. පුදුම ආණ්ඩුවක්. දැන් බලන්න මිත්‍රවරුනි මං හිතන්නේ ආණ්ඩුවත් ඒක ගැන පොඩ්ඩක් හිතාගෙන යනවා. දුක තේරෙන එන්නත. නාඩි තේරෙන බෙහෙත. ගැසට් මේනියා බෙහෙතට මං හිතන්නේ ඒගොල්ලෝ දැන් ප්‍රතිකාර ගන්නවා. මොකද දැක්කනේ අර තරඟෙට ලීටර් ගණන් ඒ බෙහෙත බොනවා. හැබැයි මම දැක්ක දෙයක් තමයි දීපු වෙලාවේ ඉඳලම අර පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් අහනකොට කොහෙද යන්නේ මල්ලේපොල් උත්තර දෙන්න. අමුතුම පැණියක් ඒගොල්ලෝ ගහලා තියෙනවා. ඒ පැණිය නිසා සිහිවිකල් වෙලා මේ පැණියේ නාඩගම විකට රංගනය ඇයි නිර්මාණය කරේ කියලා. ඔය පැණිය බොරු පැණිය ජනතාවට ලබා දෙන එක ලේසි මුදල් වියදම් කරලා ගුණාත්මක එන්නත් ටික පිට රටින් ගේනවට වැඩිය. මෙන්න ඇත්ත කතාව. ආර්ථික නිසි මගට යොමු කිරීමට වත්මන් රජය සමත් වී ඇති බව අමාත්‍ය බඳුළු ගුණවර්ධන මහතා පවසනවා. එය අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමි. අපි ලබන වර්ෂය තුලදී මේ රටේ ජනතාවට මෙවන් ලෝක අර්බුදයක් යටතේ වුණා. අපේ රටේ ජනතාව අගාධයට නොවැටී බේරීම සඳහා මේ රට තුල නිෂ්පාදනය කළ හැකි සියලු භාණ්ඩ සේවා අපි විසින් නිෂ්පාදනය කර ගැනීමට ජාතික ප්‍රමුඛතාවයක් ලබා දීලා තිබෙනවා. 77න් පස්සේ ප්‍රථම වතාවට සහල් කහ උදු ගම්බිරිස් මේමැනි භාණ්ඩ වර්ග රාශියක් ආනයනය සම්පූර්ණයෙන් තහනම් කරලා තියෙනවා. හෙටත් පුළුවන් එක්සත් ජාතික පක්ෂයේ පසුගිය කාලේ යහපාලනය අනුගමනය කළ ප්‍රතිපත්ති අනුගමනය කළා. වෙළඳපොලේ රුපියල් 85ට සාල් පුරවන්න පුළුවන්. කරන්න තියෙන්නේ ඉන්දියාවට ගිහිල්ලා ඇනෝමක් දාලි වෙලා පොන්නි සම්බ කියන හාල් වර්ගය ආනයනය කළා නම් දැනුත් රුපියල් 85ට සතියක් ඇතුළත හාල් වලින් මේ රට පුරවන්න පුළුවන්. ඒ වෙලාවේ හාල් මිල අඩු වුණා කියලා පොඩි తాවකාලික වාසියක් ලබා ගන්න පුළුවන්. නමුත් රජයේ ඉන්නේ එවැනි ආනයන කරුවන්ගේ ජාවාරම් කරුවන්ගේ පැත්තේ නෙමෙයි මේ රටේ මහ පොළොවේ හැපෙන ගොවි ජනතාවගේ පැත්තේ. මේ නිෂ්පාදන සැපියුම් වෙළඳපොළට එන විට ලබන්නා වූ වර්ෂයේ එච්චර කරුවල නැහැ. ඉතින් ජනප්‍රිය නොවන දේශපාලන තීන්දුව ගන්න වෙනවා. කෙටි කාලයකට බැනුම් අහන්න වෙනවා. නමුත් දිග කාලීන වශයෙන් අපේ රටට අවශ්‍ය කරන සියලුම කෘෂිකාර්මික ද්‍රව්‍ය ටික අපේ රටේ නිපදවා ගැනීම සඳහා වෙන ජාතික වැඩපිළිවෙලට තමයි රට යොමු කරන්නේ. වෙළඳ අමාත්‍යවරයා වර්තමානයේ රටේ ජනතාවට විහිළු සපයන්නෙකු බවට පත්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසනවා. එයද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී. සේවා ආර්ථිකයත් අලෙවිනි කාර්තුවේ ගියවුරුද්දට සාපේක්ෂව බරපතල කඩාවැටීමක් ලක් වෙලා තියෙනවා. ඒ නිසා මේ කොරෝනා අරුදේ නිසා බඩු මිල වැඩි වුණා ආර්ථික වැටුම කියන එක 100%ක් ඇත්ත නෙමෙයි. ඇත්ත හේතුව තමයි මේ ආණ්ඩුවට අපේ රටේ ආර්ථිකය සුරවන්න දැනිකම්. හැම එකක්ම වගේ වේගයෙන් මිල වැඩි වෙලා තියෙනවා. ලෝක වෙළඳපළේ තෙල් මිල අඩු වෙලා තියෙනවා. 7-5කින්වත් මෙහි පෙට්‍රල් ඩීසල් අඩු කරේ නැහැ. ෆුඩ් සයිකල් වලින් පෙළපාලි ගිහිල්ලා
අනුකරන්න කියලා බල කරපු මේ විපක්ෂයේ හිටපු කණ්ඩායම අද ආණ්ඩු කරනවා. හැබැයි ආණ්ඩු කරද්දී තෙල් මිල සත පහක්වත් අනු කරේ නැහැ. බස් ගාස්තු වැඩි කරා. බස් ගාස්තු වැඩි කරේ බස් වල යන මගීන් ප්‍රමාණය සීමා කරනවා කියන කොන්දේසි යටත්. හැබැයි අද කවුරුත් දන්නවා බස් රථවල එහෙම මගීන් සීමා කිරීමක් නැහැ. මේ ආණ්ඩු බලයට පත් වුණාට පස්සේ ගැසට් පහක් ගැහුවා. හාල් වෙළඳාම් පිළිබඳ ගැසට් ගැහුවා. අන්තිමට හාල් මෝල් හිමියන්ටත් ගැසට් ගැහුවා. දේශපාලන වේදිකාවේ පළවුව තවත් අදහස් කිහිපයක් දැන්. ජාතිවාදය ආගම්වාදය පදනම් කරගෙන කොරෝනා භාවිතා කරලා දේශපාලනය කිරීමට විරුද්ධයි කියන එකත් අපි කියන්න ඕනේ. හැබැයි හැම ජාතියකම ජනතාව අයිතිවාසිකම් පෞද්ගලිකව ආරක්ෂා කරගන්නවා වෙනුවට සමස්තයක් හැටියට ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් තීන්දුව ගැනීම ප්‍රජාවකගේ යුතුකම කියන එකත් අපි පැහැදිලිව කියන්න ඕනේ. මේ ප්‍රශ්නයට විසඳුම හොයන්න ඕන මහපාර නෙමෙයි. මේක දේශපාලන පක්ෂවල සාකච්ඡා කරලා ගන්න ඕන තීරණයකුත් නෙමෙයි. මේ පිළිබඳව තීරණය ගන්න ඕන සමස්ත ජනතාවගේ ආරක්ෂාව පිළිබඳ ප්‍රධාන වගකීම දරන රජය. සුදුසු තීරණය ගැනීම රජයේ වගකීමයි. මල සිරුරු ආදාහනය පිළිබඳව මතුවී තිබෙන ප්‍රශ්නය ඉතාමත් සංවේදී ප්‍රශ්නයක් බවට පත් වී තිබෙනවා. භූමි දාන කිරීමට අවස්ථාවක් ලබා නොදීම හේතු කොටගෙන ඔවුන් විශාල කම්පනයකට පත් වී තිබෙන බව හරි පැහැදිලි. මෙවැනි සංවේදී ප්‍රශ්නයකදී අනුගමනය කළ යුතු වන්නේ විද්‍යාත්මක සෞඛ්‍ය තාක්ෂණික ප්‍රවේශය. බෞද්ධ අතරේ විශාල පිරිසක් ඉන්නවා භූමි දානයට කැමති පිරිස. හැඟීම් වලට ඉඩ දෙන්න එපා. විද්‍යාත්මක කරුණු වලට ඉඩ දෙන්න. යම් ජන කොටසක් අරමුණු කරගෙනයි මේක කරන්න මේක පරිගැනීමක් ආදී වශයෙන් කියන එක මා විශ්වාස කරන්නේ සාධාරණයි කියලා. පළවෙනි රැල්ලෙන් අපේ රට අපි ගැලෙව්වා. දෙවන රැල්ලටත් අපි දැන් ඉතාම සාර්ථකව මුහුණ දෙනවා. සෙසු ආර්ථික සමාජ සංස්කෘතික ක්‍රියාකාරීත්වයන්ටත් යම් මට්ටමකට ඉඩ දෙමින් රටත් වහන් නැතුව කොයිඩුත් පාලනය කිරීමේ උපාය මාර්ගික ප්‍රවේශයක් තමයි ආණ්ඩුව අරගෙන තිබෙන්නේ. කොරෝනා අර්බුදය හරහා යහමින් ගසා කන ප්‍රතිපත්තියකට මේ ආණ්ඩුව ඇවිල්ලා තියෙනවා. යහමින් තමන්ට තමන්ගේ ගජමිතුරන්ට ධන උල්පත් පාදා දෙන තත්ත්වයක් තමයි අපිට මේක දකින්න ලැබෙන්නේ. මියගිය මත්සෙයින් විශාල ප්‍රමාණයක් තිරුක්කෝවිල් වෙරළ තීරයට ගොඩ ගැසීමේ සිද්ධියක් පිළිබඳ තොරතුරු අපට වාර්තා වුණා. අම්පාර තිරුක්කෝවිල් මුහුදු තීරයේ මියගිය මත්සෙයින් රැසක් එම වෙරළ තීරයට ගොඩ ගසා තිබෙනවා. ශ්‍රී සිතති විනයාගර් කෝවිල් පරිශ්‍රයේ ඉදිරිපිට වෙරළ තීරයටයි මෙලෙස මියගිය මසුන් ගොඩ ගසා ඇත්තේ. තිරුක්කෝවිල් ප්‍රාදේශීය ලේකම් ටී කජේන්ද්‍රන් සහ සහකාර ප්‍රාදේශීය ලේකම් සතිසේකරන් යන මහත්වරුන් මෙන්ම ධීවර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ ග්‍රාම නිලධාරීන්ද මෙම සිදුවීම පිළිබඳ විමසා බැලීම සඳහා එම ස්ථානයට පැමිණ සිටියා. ප්‍රාදේශීය සභාවේද සහය ඇතිව වෙරළ තීරය පිරිසිදු කිරීමේ කටයුතු කඩිනමින් ආරම්භ කර ඇති අතර ප්‍රදේශයේ අධික දුර්ගන්ධයක් පවතින බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මෙම සිදුවීම සම්බන්ධයෙන් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි දර්ශනී ලහඳපුර මහත්මිය සියත ප්‍රවෘත්ති අංශයේ වෙත මෙලෙස අදහස් පළ කළා. මෙය වාර්ෂිකව සිදුවන සංසිද්ධියක්. ඊසාන දිග මෞසම් සුළං සක්‍රිය වීම නිසා වර්ෂාපතන ලැබෙනකොට නැගෙනහිර ප්‍රදේශයේ ආශ්‍රිතව පවතින කලපු වල මෝය කටවල් විවෘත වෙන මෝද දෙසට කලපු වල ජීවත් වෙන මත්ස්‍යයන් මුහුදු ජලයේ එකතු වීම නිසා හෝ මෙම මත්ස්‍යයන් මුහුදු දෙසට පිහිනා යාම නිසා ඔවුන් විවෘත වෙනවා ඉතාමත් ලවණ අධික ජලයකට. ලවණ අධික ජලය ඔවුන්ට ඔරොත්තුදෙන්නේ නැති නිසා තමයි ඔවුන් මිනිසේ මිය යන්නේ. මේ වසරේදී අපිට දැනගන්න ලැබිලා තියෙනවා සාමාන්‍ය වර්ෂවලට වඩා වැඩි ප්‍රමාණයක් මත්ස්‍යයන් මේ ආකාරයෙන් මිය ගිහිල්ලා තියෙනවා කියලා. පවතින වර්ෂාව සහිත කාලගුණික තත්ත්වයේ తాවකාලික අඩුවීමක් ඉදිරි දින දෙක තුල අපේක්ෂා කළ හැකි බව කාලගුණික දෙපාර්තමේන්තුව පවසනවා. මඩකලපුව දිස්ත්‍රික්කයට පසුගිය දින කිහිපය පුරා එදහැළුණු මෝසම් වර්ෂාව හේතුවෙන් පවුල් 10,710ක පුද්ගලින් 35,640 දෙනෙකු මේවන විට පීඩාවට පත්ව තිබෙනවා. පීඩාවට පත්වුවන් සඳහා සහන සැලසීමට පියවරගෙන ඇති අතර නිරෝධායන නීති රීතිවලට අනුව ඥාතීන්ගේ නිවෙස්වල ඔවුන් නතර කිරීමටද කටයුතු කර තිබෙනවා. හැටන් වටවල ප්‍රදේශයට පසුගිය දින කිහිපය තුළ එදහැළුණු අධික වර්ෂාවත් සමග හැටන් කොළඹ A7 ප්‍රධාන මාර්ගයේ වටවල පොලිසිය අසල මාර්ගයේ කොටසක් පැතිබැම්මත් සමග ගිලා බැස තිබෙනවා. මේ අතර පොළොන්නරුව නවනගරයේ පල්ලියවත්ත ප්‍රදේශයේ පිහිටි නිවාස 10ක් පමණ ජලයෙන් යටවී මේවන විට ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ පා සිටිනවා. ත
තම ප්‍රදේශයට පිවිසෙන මාර්ග පද්ධතිය ආශ්‍රිතව ජලය බැස යාමට නිසි කණු පද්ධතියක් නොමැති වීම හේතුවෙන් මෙම ගම් වතුර තත්ත්වය ඇති වී ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. නිවාස හා ඉඩම් ජලයෙන් යට වී පැවතීම හේතුවෙන් ගම් වාසීන් මේ වන විට සෞඛ්‍ය ගැටලු වලටද මුහුණ පා සිටින බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මේ අතර ඉහළ ජල පෝෂක කලාප වලට අධික වර්ෂාව ඇද හැලීම හේතුවෙන් රාජාංගනීය ජලාශයේ ජල මට්ටම ඉහළ ගොස් වාන් දොරටු දෙකක් අඩි 2 බැගින් සහ දොරටු හතරක් අඩි 4 බැගින් විවෘත කර තිබෙනවා. මෙම ජල ප්‍රවාහය තත්පරයට ගණාඩි 6650ක ධාරිතාවයකින් කලාවයටම උදාහරණු ලබන බැවින් අන්ගමෝ ජලාශයේද ජල මට්ටම ඉහළ ගොස් වාන් දොරටු දෙකම අඩි 1 බැගින් විවෘත කර තිබෙනවා. එම ජලය ලුණුවයට උදාහරණ බැවින් ජලාශය අවට සියලු ජනතාව විමසිල්ලෙන් පසුවන ලෙසට රාජාංගනීය ජලාශය වාරි ඉංජිනේරුවරයා අනතුරු අඟවා තිබෙනවා. මේ අතර පවතින වර්ෂාව සහිත කාලගුණ තත්ත්වයත් සමග හපුතලේ නගරයවට මාර්ග මීදුමින් වැසී පැවතීම හේතුවෙන් රථවාහන ධාවනයේදී වඩාත් විමසිල්ලෙන් පසුවන ලෙස බදුල්ල දිස්ත්‍රික් ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ රථවාහන රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා. කොළඹ බදුල්ල මාර්ගයේ හපුතලේ බෙරගල කොටස, හපුතලේ වැලිමඩ මාර්ගයේ තංගමලේ දක්වා කොටස සහ හපුතලේ බණ්ඩාරවෙල වයිහන්දිය දක්වා කොටස මෙලෙස මීදුමින් වැසී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. දිවයින තුල මේ දිනවල තියෙන වර්ෂාපතනය ඉදිරි දින දෙක තුල ක්‍රමක්‍රමයෙන් අඩුවීමක් අපි අපේක්ෂා කරනවා. තම උතුරු උතුරු මැද නැගෙනහිර සහ උරුව වගේ පළාත්වල පසුගිය දිනවලට සාපේක්ෂව වර්ෂාපතනයේ අඩුවීමක් තමයි අපි අපේක්ෂා කරන්නේ. තැනින් තැන නැත්තම් ස්ථාන ස්වල්පයක වැසි තත්යන් එම පළාත්වල නිර්මාණය වීමේ හැකියාවක් තියෙනවා. මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බැවුම් පැත්තේ තුලමී වේගයේ 5 කිලෝමීටර 40-50 දක්වා ඉහළ යෑමේ තත්යන් තියෙනවා වැසි සමග. දැන් රටවටා පුවත් කිහිපයක් කෙටියෙන්. කුරුණෑගල නගරයේ මහවීදියේ අලුත් වැඩියා කරමින් සිටි වෙළඳ සැලක බිත්තියක් මාර්ගයට කඩා වැටීමෙන් ඒ අසල නවත තිබූ වාහන කිහිපයකට දැඩි ලෙස ආලාභහානි සිදුව තිබෙනවා. එමෙන්ම මේ අසල සිටි පුද්ගලයෙකුද මෙම අනතුරින් තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. කොවිඩ් වසංගතය හමුවේ සිය ජීවිත අවධානම නොතකා සිය සේවය සපයන ආයතන වෙනුවෙන් මුකාවරණ බෙදා දීමේ වැඩසටහනක් පෞද්ගලික ආයතනයක් මගින් ආරම්භ කර තිබෙනවා. යනුතුරු මැද පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන සේවා අධිකාරිය සඳහා මුකාවරණ බෙදා දීම සිදු වුණා. පොරවකින් හිසට පහර දී බරපතල තුවාල සිදු කර කාන්තාවක් ඝාතනය කළ පුද්ගලයෙකු වත්තේගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 48 හැවිරිදි තිදරු මවක් බවයි පොලිසිය සඳහන් කළේ. අදුදැසන වාද්දුව වෙරළ තීරයට ඩොල්ෆින් වර්ගයට අයත මත්ස්‍යයෙකු ගොඩගසා තිබෙනවා. ප්‍රදේශවාසීන් එක්වෙම මත්ස්‍යා යලි මුහුදට දැමීමට කටයුතු කළද නැවතීම මත්ස්‍යා වෙරළට ගොඩගසා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. කෙසේ වෙතත් එම අවස්ථාව වන විට අදාළ ඩොල්ෆින් මත්ස්‍යා මිය ගොස් සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ. එම පුවත සමගින් අප ඔබෙන් සමු ගන්නවා යලිත් හමුවෙමු රාත්‍රී 9:35ට රාත්‍රී පුවත් තුළින් සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.